අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය කොළඹට ආපු HND සිසුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර වැල්ලේ ගෙවල් හදන මනුෂලා පුනරුත්ථාපනය රාජපක්ෂ පවුලෙන් ආරම්භ කරමු අද ටෙලිවැකියෙන් ඉන්ධන නිසා ප්‍රදේශ රසක් අදත් උණුසුම් ත්‍රිකුණාමලයේ තෙල් පෝලිමක ගැටුමක් තෙල් පෝලිමේ ඉන්න අයට මහජනතාවගෙන් සංග්‍රහ ගෑස් සහ ඉන්ධන නිසා අදත් මාර්ග රසක් ජනතාව වසාදමයි පිරවුම්හල් අවහිර කළොත් ඉන්ධන බෙදා හැරීම සම්පූර්ණයෙන්ම නතර කරනවා බලශක්ති ඇමතිගෙන් දැඩි තීරණයක් නවවනදා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පිරිස 1348ක් රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිස 638 දක්වා ඉහළට නවවනදා සිද්ධිය ගැන පොලිස්පති STF අනදින නිලධාරී ඇතුළු පොලිස් ලොක්කන්ගෙන් CID ප්‍රශ්න කරයි මුලින්ම දේශීය පුවත්පතයි අවධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන ලෙස බල කරමින් HND සිසුන් අද කොළඹදී විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා විරෝධතාකරුවන්ට කොළඹ මාර්ග කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් නියෝගයක්ද නිකුත් කළා එහෙත් එම අධිකරණ නියෝගය නොතකමින් විරෝධතාකරුවන් කොළඹ බැංකු මාවතට පිවිසීමට උත්සාහ දරුවා එහිදී විරෝධතාකරුවන්ට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය දූරයෙන් ඉවත් වී ගෙදර යන ලෙස බල කරමින් උසස් අධ්‍යාපන විද්‍යායතනයේ සිසුන් අද විරෝධතා පාගමනක් පැවැත්තුවා මරදාන ටෙක්නිකල් මාන්සන්දියෙන් ආරම්භ වූ විරෝධතා පාගමන කොළඹ කොටුව හරහා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි බැංකු මාවත වෙත පැමිණියා මෙම පාගමනට එරෙහිව පොලිසිය විසින් අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබුණා. ඒ කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි. එහෙත් විරෝධතාකරුවන් අදාළ අධිකරණ නියෝගයද නොතකමින් සිය විරෝධතා පාගමන පැවැත්වුවා. එහිදී විරෝධතාකරුවන්ට මාර්ග බාධක යොදා මාර්ගය අවහිර කරමින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි බැංකු මාවත ආරම්භක ස්ථානයේදී ආරක්ෂාව තර කර තිබුණා. එහිදී විරෝධතාකරුවන් මාර්ග බාධක ඉවත් කරමින් එම මාර්ගයට ඇතුල් වීමට උත්සාහ දැරීමේදී පොලිසිය විසින් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා. විරෝධතාකරුවන් ජල ප්‍රහාර මැදේද විරෝධතා පැවැත්වුවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ගෝටාගෝගම විරෝධතා භූමියට අද පසරුවේ උසස් තාක්ෂණ විද්‍යායතනයේ සිසුන් පැමිණියා. අරගල භූමියේදී සිසුන් විරෝධතාවේද නිරත වුණා. මේ අතර ගෝටාගෝගම පිහිටි පුස්තකාලය වෙත පොත් පරිත්‍යාග කිරීමක්ද සිසුන් විසින් සිදු කළා. පිරවුම්හල් අවහිර කළොත් ඉන්ධන බෙදා හැරීම සම්පූර්ණයෙන් අත්හිටුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
තවමත් ඉන්ධන ගන්න ජනතාව දිගු පොලිම්වල. මේ අතර ඉන්ධන අර්බුදය නිසා ප්‍රදේශ රසක උණුසුම්කාරී තත්ත්වයන් ඇති වුණා. අද දින ගෑස් සිලින්ඩර 80,000ක් වෙළඳපොළට නිකුත් කරන බවයි ලිටර සමාගම පවසන්නේ. කිසිම ආකාරයක කලබලයක් කරගත යුතු නැහැ මහ ජනතාව. තව ඉන්ධන තොගයක් ගොඩබාමින් පවතිනවා. ඩීසල් සහ පෙට්‍රල් කියන දෙක නැහු දෙකක් ගොඩබාමින් තියෙනවා. ප්‍රතිපත්තිමය තීන්දුවක් කරන් තියෙනවා. කොහේ හරි තැනක ඉන්ධන පෙරෝම්හලක් වහලා එහෙම නැත්නම් ඉන්ධන පෙරෝම්හලක් ඉදිරියේ ප්‍රවාහනයට අවශ්‍ය කටයුතු අකර්මණ්‍ය කරනවා නම් හිතාමතා ඒක කරනවා නම් අපි ඒ ඉන්ධන පෙරෝම්හලට මින් ඉදිරියට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කරන්නේ නැහැ කියන එක. ඇමතිවරු නිලධාරීන් කොහොම මොනව කිව්වත් තවමත් ඉන්ධන ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගන්න ජනතාව ඉන්නේ දිගු පොලිම්වල. පොලිම්වල දැන් ගැටුම් ඇති වෙන තැනට පත් වෙලා. ත්‍රිකුණාමලය මරතඩි ප්‍රදේශයේ ඉන්ධන ගන්න ආපු දෙපිරිසක් අතර ඒ රාත්‍රියේ ගැටුමක් ඇති වුණා. පෙරෝම්හලට ඉන්ධන ලැබීමත් සමගයි මෙම ගැටුම ඇති වී තිබෙන දඹුල්ල නගරයේ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතවත් දැඩි තදබදයක් දක්නට ලැබුණා. ඉන්ධන ගන්න පැමිණි ඇතැම් ජනතාව නොසන්සුන් වීමත් සමග ආරක්ෂක අංශ කැඳවීමටත් සිදු වුණා. මේ දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක පැවති ඉන්ධන පොලිම්. මේ කොළඹ ප්‍රදේශ කිහිපයක පැවති ඉන්ධන පොලිම්. ඊයේ 11 තාම මොනවා කරන්නද ඉතින්? ඉන්න කරගත්ත කරති කියලා හිතනවා ඉතින් මේක කරුවා මොනවා කරන්නේ කන්නද යන්නේ දුක තමයි. ඔස්කාර් ගන්නද පින්මති වෙන්නද ඒකයි තවමත් ලංකාවේ පොලිම් වල. ඉන්ධන පොලිම්වල රැඳී සිටින ජනතාවට සංග්‍රහ කරන්නත් ඇතැම් පිරිස් අමතක කළේ නැහැ. ගෑසිල්ලා රටපුරා විරෝධතා පැවැත්වෙනවා. ගෑස් සිලින්ඩරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් දිවාරෑ නොබලා ජනතාව පොලිම්වලට එකතු වෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් දෛනිකව ගෑස් සිලින්ඩර 80,000ක් වෙළඳපළට නිකුත් කරන බවයි ලිටර සමාගම පවසන්නේ. 80,000 ගානේ බෙදා හැරීම හැකියාව තියෙනවා. මේක තමයි අපි දිගටම බලාපොරොත්තු වෙන්නේ. දැනට මේ ඉදිරි සති දෙක ඇතුළත වැඩි ප්‍රමාණයක් කොළඹට යවන්නේ 60%ක් විතර ප්‍රමාණයක්. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය.
අද ටෙලිවැකිය ආරම්භ කරන්න වෙන්නෙම සඳුදා ආරම්භ වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය පදනම් කරගෙන රට පුරාම ඉන්ධන පෝලිම් සමහර පිරුම්හල් වහලා යතුරු පැදි ත්‍රිරෝද රථ මහමග නතර වෙලා මගේ ප්‍රවාහනයේ බිඳුවටම වැටිලා හාව හඳ දකින්නවා වගේ ළංගම සහ පෞද්ගලික බස් රථ දුවන්නේ ඒ අයට ඩීසල් පෙට්‍රල් නැහැ අරක බෑවා මේක ගොඩ බෑවා දැන් බානවා කිව්වට බාපු තෙල් නැවක් නැති ගානට පෝලිම් පෝලිම්බල ජනතාවගේ ඇස්වල කඳුළු මහවුන්දලට පේන්නේ නැහැ මොකද ඔය මහවුන්දලා සීතාම්බර සලුපට ඇඳලා ඉන්නේ උන්නැහෙලා දන්නේ නැහැ ඇත්තටම හෙළුවෙන් ඉන්නේ කියලා අපිට නම් මේ 225න් වැඩි හරියක්ම හෙළුවෙන් කියලා තමයි පේන්නේ දැන් සඳුදට අපොස සාමාන්‍ය පෙළ තියන්න හදනවා අපේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ගේ ජීවිතේ කඩඉම සාමාන්‍ය පවුලක දරුවෙකුට සාපෙළ වැරදුනහම හරි හරියට වරදිනවා විභාගයට හරි වෙලාවට යන්න කී දෙනෙකුට පුළුවන් වේවිද කියලා හැම දරුවෙකුගේම හිතේ ගැටලුවක් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා හැමෝගෙම නෙමෙයි වැරදුන මැති ඇමති මන්ත්‍රීලගේ දරුවන් හැර සාමාන්‍ය ජනතාවගේ දුවල පුතාලට තමයි මේ ප්‍රශ්නාර්ථය තියෙන්නේ. ගුරුවරුන් කී දෙනෙකු ඉන්නවද විභාග කටයුතු වලට පොදු ප්‍රවාහනයේ යන ඇත්තටම මේ විභාගයේ පවත්වන්න පෙර අඩුම ගානේ රට 50%ක්වත් සාමාන්‍යකරණය කරන්න තිබුණා විභාගයට ලියන්න තරම් පිරිසිදු මනසක් තිබිය යුතුයි ඒ කිසිවක් නැතිවයි මේ දරුවන්ට සඳුදා විභාගයට යන්න වෙන්නේ කොහොම වුණත් දුප්පත් දරුවන් විභාග සමත් වෙලා විශ්වවිද්‍යාලයටත් ගිහින් අන්තිමට කඳුළු ගෑස් වෙඩි උණ්ඩත් කනකොට මහවුන්දලගේ දරුවන් සැපට විදේශගත වෙලා උපාධි අරන් ආයේ අපව පාලනය කරන්න ඒ තමයි කළු සුද්දන්ගේ දරුවෝ ඒක තමයි අදත් වෙමින් තිබෙන්නේ මේ වෙලාවේ අප සියත රේඩියෝවේ ආදරණීය අරවින්ද ඊයේ අපුරිල්ලිමක් කළා ඒ ඔබේ වාහනයට ඉන්ධන තියෙනවා නම් ඔබ රාජකාරියට එන විට විභාගයට ලියන දරුවෙකු මහමග සිටිනවා දුටුවොත් විභාග ශාලාව ළඟින් බස්සන්න කියලා ඔව් අපත් ඒ ආදරණීය ඉල්ලීම යලි මතක් කරනවා විභාගයට ඉන්න දරුවෙකු දුටුවොත් විභාග මධ්‍යස්ථානයේ ළඟින් බස්සන්න. දුවේ පුතේ පරිස්සමින් ලොකු ලොකු BMW එහෙම නතර කළොත් මැති ඇමති වගේ පේනවා නම් නැග්ගේ නැතත් කමක් නැහැ. මොකද ඒ තරමටම පජාත දේශපාලනකින් ඉන්න රටක්. ඊට හොඳයි පයින් යන එක. දැන් ආයේ මේ දේශපාලනකින් කියන පට්ටපල් බේගල් ගැන කතා කළ යුතුමයි. ඊට පෙර අප නිතර මතක් කරන ඒ පිළිබඳව නිතර කතා කළ කාරණාවක්ද සටහන් කළ යුතුයි. අප නිතරම කියන්නේ මේ 225 අතරේ නියම වැඩකාරින් 4-5 දෙනෙකු ඇති කියලයි. අනිත් 3-5කට වැඩක් නැහැ කියලා අප නිතර කියනවා. දැන් සමහරු කියන්නේ රනිල් රට ගොඩ ගන්නවා ෂුවර් කියලයි. ඔය අගමැති රනිල්, ඔය මහින්ද, ඔය දිනේෂ් ගුණවර්ධනලා දශක 4කට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ ඒ කියන්නේ අවුරුදු 40කට වැඩියෙන් ඉඳලා තියෙනවා. අවුරුදු 40ක් රට සංවර්ධනය කරන්න බැරි වුණු මේ අයට දැන් පුළුවන්ද? ඒක මාරයිනේ. දැන් ජාතික ප්‍රතිපත්ති ගැන උඩුබුරනවා. මාර කතා අද මේ අය කියන්නේ අපට කියන්න තියෙන්නේ දැන් තියෙන්නේ හිඟමනට වැටුණු රටක් ඔහෙලා තමයි මාරුවෙන් මාරුවට අපේ රට ණයකන්දක හිර කළා හොරකම් කරලා අදත් රජ සැප විඳින්නේ තවත් ඔහෙලට බැහැ පුළුවන් එකම දෙයයි තවත් ණය අරගෙන මාස කීපයක් නැත්නම් අවුරුද්දක් දෙකක් ආයේ කන්න දීලා තවත් ණයකන්දක අපේ හිර කරලා යන එක විතරයි ඔහෙලට කරන්න පුළුවන් දැන් මේ තරුණ පරම් පරාව ඉල්ලන්නේ අලුත් ක්‍රමයක්. ඒ රනිල් රාජපක්ෂ වැරදුනා. රනිල් වික්‍රමසිංහ, ජනාධිපති නන්දසේන, පර්සි මහේන්ද්‍රලා, දිනේෂ් ගුණවර්ධනලා නැති රටක්. ඔව් ඔහෙලා සියලු දෙනාම ජාතික ධනෙන් වැඩිහිටි නිවාසයකට ගියත් රටට වාසි. මේ රට ඉල්ලන්නේ ඔහෙලගේ විකුණොමික්ස් න්‍යාය නෙවෙයි. ශ්‍රී ලංකන් එයාලයින් පාඩුයි විකුණනවා. තෙල් එක පාඩුයි විකුණන්න වෙනවා. විදුලිය පාඩුයි විකුණන්න වෙනවා. රටම පාඩුයි රටම විකුණන්න වෙනවා. ඕක කරන්න අගමැති රනිල්වත් පර්සි මහේන්ද්‍රන්වත් සජිත්ලවත් මක්කටේ වැරදි කළමනාකරණය ආණ්ඩු මාරුවෙන සැරේට මේ ආයතන පිරෙව්වා දරන්න බැරි සේවක සංඛ්‍යාව අනවශ්‍ය වියදම් වංචා දූෂණාදිය නිසයි මේ හැම තැනක්ම වැටුනේ
හරිහමන් වැඩකාරියෙකුට දීලා හොරකම වංචාව නාස්තිය දූෂණේ නතර කරලා හදන්න පුළුවන් තැන් මේවා. විකුණන්න ඔහෙලා මොකටද? වෙන්දේසි සමාගමකට බාර දෙන්න. රටම සේල් කරලා දෙයි. මේ රට බුද්ධිමත් කණ්ඩායමක් අතට දෙන්න. බුද්ධි මණ්ඩලයක් අතට දෙන්න. ඔහෙලා අඩි 10ක් 15ක් පස්සට යන්න. අදාළ විශේෂ ක්ෂේත්‍රවල බුද්ධිමතුන් ඉන්නවා. එයාලට රට බාර දෙන්න ක්‍රමයක් හදන්න. ඒ සඳහා අප සටන් කළ යුතුයි. දැන් ඊයේ නාමල් රාජපක්ෂ මේ තරුණයින් පුනරුත්ථාපනය ගැන කතා කරනවා. ගිනි තියපු අයව පුනරුත්ථාපනය කරන්න ඕනෙලු. කඩු මුගුරු අරගෙන පෙට්‍රල් බෝම්බ අරගෙන ගෙවල් වලට ගැහුවේ කරු කතා නායකතුන්. ඒ අයට මොන පක්ෂේ නියෝජනය කරත් ඒ අයට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නොවුනොත් වෙන්නේ අරගලයේ මුවාවෙන් ජීවිත විනාශ කරන්න පුළුවන් නම් අරගලයක මුවාවෙන් ගෙවල් දොරවල් ගිනි තියලා නිදහස ලබා ගන්න පුළුවන් නම් අපුඩි ගහලා එළියට ගන්න පුළුවන් නම් රටේ සමස්ත රාජ්‍ය පද්ධතියම නීතියම බිඳ වැටෙනවා. ඒකම කරු කතා නායකතුමනි, ඒ අය පසුපස කිසිම දෙයක් නොතේරෙන නොදැන නුවත් හඹාගීව පොරසත් පිරිසකුත් ඉන්නවා. ඒ අයට අර අයට නීතිය ක්‍රියාත්මක වෙනවා වගේම ඒ අයව පුනරුත්ථාපනය කළ නැවත සමාජගත කිරීමේ වැඩපිළිවෙළ කරු කතානායකතුමනි ක්‍රියාත්මක වෙන්න ඕනේ. කොහේ වුණත් කමක් නැහැ. ගිනි තිව්වා නම් ගැහුවා නම් ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. පුනරුත්ථාපනය කරන්න ඕනේ මුලින්ම රාජපක්ෂ පවුල. ඔහේගේ අප්පච්චි තමයි අරලියගහ මන්දිරයෙන් අපරාධ රැල්ල පටන් ගත්තේ. ඔයත් ඒකට වග කියන්න ඕනේ. අප නිතරම මතක් කළා අපේ පොලිසිය වලහ වෙනුවට හාවාල්ලනවා කියලා. දැන් ඇත්තටම රටේ ධනය කාබාසිනිය කළ සහ කරන ජාතික ධනේ යටිමඩි ගහපු උන්දලවයි පුනරුත්ථාපනය කරන්න ඕනේ. ඒ නිසා පුනරුත්ථාපන වැඩේ ගෙදරින්ම අප්පොච්චිගෙන්ම පටන් ගන්න. ඔයත් ඒ පුනරුත්ථාපන වැඩසටහනට කැමැත්තෙන්ම ඇතුළත් වෙන්න. ගිනි තියපු උන්ව පුනරුත්ථාපනය කරන ගමන් ජොනීලවත් පුනරුත්ථාපනය කරන්න. හැබැයි පුනරුත්ථාපනය කරලා ආයේ ඔහෙලා සමාජගත වෙනවට වඩා හුඟක් හොඳයි වනගත වෙන එක. මේ අතර විජේදාස රාජපක්ෂ කියනවා එයත් ගෝල්ෆේස් අර්ගල භූමියේ සමාජිකයෙක්ලු බය හිතෙනවා. ඒ ගෝල්ෆේස් එකේ ඉන්න කණ්ඩායමේ එක සමාජිකයෙක් තමයි මම. එතනට නොගියට ඒක නිර්පාක්ෂික අර්ගලයක් නිසා මම එතනට සහභාගී වෙන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ අරමුණයි මගේ අරමුණයි අතර වෙනසක් ඔයා ගෝල්ෆේස් අරගල භූමියේ සමාජිකයෙක් කියලා දැනගත්තාම අපේ කකුල් දෙකම වෙවුලන්න පටන් ගත්තා. ඔයාව අද ජනතාව පිළිගන්නේ පජාත දේශපාලනඥයෙකු හැටියටයි. ඔය තරම් ඔයා ගෝල්ෆේස් අරගල කරුවෙකු ලෙස හිතින්වත් හිටියා නම් අපට කියන්න තියෙන්නේ සිතින් පමණක් පෙම් කරන්නම් දුරින් සිට ඔබ දෙස බලන්නම් කියන සින්දුවේ පද ටික තමයි. ඔයත් රාජපක්ෂ කෙනෙක්. රාජපක්ෂ කියන නමේ අවුලක්ද කියලා හිතනවා විජේදාස රාජපක්ෂ මහත්තයෝ. මනුෂයි හරින් ගැනයි දැන් ලියලා වැඩක් නැති ගානයි. පව් කියලා විතරයි ලියන්න හිතෙන්නේ. මනුෂ කියපු හරි අපූරු කතාවක් කිය අහන්න ලැබුණා. සුනාමිය වෙලාවේ අපේ ගම්පලාත්වල වැල්ලේ තිවිච්ච ගෙවල් කිලෝමීටරයක් විතර ඇතුළට සමහර තැන්වල මීටර 200ට ගහගෙන කඩාගෙන බිඳිලා ගිහිල්ලා අමුසොහුණක් බවට පත් වුණා. අද මේ රට එහෙම තත්ත්වයකට පත් වෙන්න ඔන්න මෙන්න තැනක තියෙන්නේ. එහෙම වැටිච්ච රට නැවත වතාවක් මිනිස්සු ඒ වැල්ලෙම නැවත ගෙවල් හදාගෙන නැවත ගොඩනැගුණා. අපි ඒ වැටිච්ච රට නැවත ගොඩනගනවා. ඒ ගොඩනගන්න ඕනි කරන මූලික තීන්දුව සහ ඒ මූලික සමහරලාට කියන්නේ බිලි බොයිස්ලා වෙලා මේ වෙලාවේ අපේ ජීවිතය අපේ දේශපාලන අනාගතය කැප කරලා අපි මේ තීන්දුව ගත්තේ නැවත වතාවක් ඒ ගෙවල් ටික හැදුනා වගේ රට ගොඩනැගුණා වගේ මේ රට නැවත වතාවක් ගොඩනගලා මේ රටේ මිනිස්සුන්ට කාලා බීලා ඇඳලා ඉන්න පුළුවන් රටක් හදන්න. දැක්කද දැනුමයි බුද්ධියයි. වැල්ලේ මාලිකා හදන්න හොඳ නෑ මනුෂ. වැල්ලේ ආයේ ගෙවල් හැදුවාම ඊළඟ සුනාමියට යනවා. ඔයාලා වැනි දේශපාලනඥයින් දිගින් දිගටම කළේ වැල්ලේ ගෙවල් හදපු එක. ඔයාලට අමතකයි ආයේ සුනාමියක් ඒවි කියලා. අපට ඕනේ වැල්ලේ ගෙවල් හදන ඔයාලා වැනි වැඩබැරි අය නෙවෙයි. අද පරපුරට ඕනේ හරි තැන නිවැරදිව ගෙවල් හදන අයයි. එනිසා මනුෂ ඔයාත් හරින් සහ ඔයාගේ සජිත දැන් ඔයාලගේ සර් නන්දසේනත් අගමැති රනිල් වගේම ෆේල් කියලා තමයි කියන්න තියෙන්නේ. මේ රටට අද අවශ්‍ය වන්නේ ජනතාව වැල්ලේ ගෙවල් හදනකම් බලා ඉන්න මැටි දේශපාලනඥයින් නොවන බව අද අප අවධාරණය කරන්න කැමතියි. 2021 සාමාන්‍ය පෙළ විභාගයේ ලබන 23 වනදා සිට ජූනි මාස පළමු වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මේ අතර සාමාන්‍ය පෙළ විභාග රාජකාරී සඳහා වාර්තා කරන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ට ඉන්ධන ලබා ගැනීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නන්වා තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ වාදහමුවක් අද පැවැත්ුණා.
21 සාමාන්‍ය පෙළ විභාගයේ ලබන 23 වනදා සිට ජූනි මාස පළමු වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයදුම් කරුවන් 407129 දෙනෙකු හා පෞද්ගලික අයදුම් කරුවන් 110367 දෙනෙකු මෙවර විභාගය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 590 දෙනෙකුද අයදුම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සමස්ත අයදුම් කරුවන් සංඛ්‍යාව 517496ක්, විභාග මධ්‍යස්ථාන 3844ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් පිහිටුවා තිබෙනවා. ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද පැවැත්වුණා. දූල පුතාලට ප්‍රවේශ පත්‍ර ලැබිලා ඇති. ඔබගේ ප්‍රවේශ පත්‍රයේ බලන්න නියමිත විෂයාංක සහ මාධ්‍ය සහ නම හරියාකාරව තියෙනවද කියලා. එහෙම අඩුපාඩු තියෙනවා නම් ශාල කලබලයක් ඇති කරගත යුතු නෑ. විෂයන් ටික හරිනම් නම පසුව හදාගන්න පුළුවන්. හැබැයි විෂයන් වැරදි නම් ඔබ ඉන්නේ ඉතාම දුරක නම් 2784208ට වහාම දුරකථන ඇමතුමක් දෙන්න. 2784537ට දුරකථන ඇමතුමක් දිය හැකි. මහජනතාවේ තව ඉල්ලීමක් කරනවා. මේ දවස් 10 තුළ කලබල කරන්නේ නැතුව දරුවන්ට නිදහසේ මානසික සුවය සමග විභාගය කරන්න ඉඩ දෙන්න. පාර බ්ලොක් කරන්න එපා. මේ ළමයි තව පීඩනයටපත් වෙනවා. එනිසා අපේ වැඩිහිටියන් වශයෙන් අපේ වගකීමක් තමයි දවස් 10 තුළ මේ දරුවන්ගේ මානසික තත්ත්වය ඉතා හොඳින් තබාගෙන විභාගයට ලියන්න ඉඩ දෙන්න. සාමාන්‍ය කාලසටහනට පරිදි අපි සියලුම දුම්රියන් ටික ධාවනය කරන්නට සැලසුම් කරලා තියෙනවා මේ දරුවන් වෙනුවෙන්. විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා දුවා දරුවන්ගෙන්. සාමාන්‍යයෙන් අපි උදෑසන කාර්යාල දුම්රියන් වල මේ වෙනකොට විශාල මගී ජනතාවක් පැමිණීමේ ප්‍රවණතාවයක් තියෙනවා. වෙනදාට තමන් පාසලට එන දුම්රියට කලින් දුම්රියේ මේ ප්‍රවාහන පාසුගම් සලසගන්නේ. මේ දුම්රිය ගමන් ගන්නා මගින්ගෙන් ඉල්ලා හිටිනවා දුම්රියට මේ පැමිණෙන අපේ පාසල් දරුවන් වෙනුවෙන් ප්‍රමුඛතාවය දෙන්න. හදිසි බිඳ වැටීමක් හදිසි අවශ්‍යතාවයක් තිබුණොත් මාගේ පෞද්ගලික දුරකථන අංකය 07147 දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය 01126961 අමතන්න. ගාලු මෝදුර ආදරේ අරගලයට අදට දින 43යි. අරලියගහ මන්දිරයේ ඉදිරිපිට නෝඩේල්ගමේ විරෝධතාකරුවන් අද වෙරළ පවිතුරු කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා. මේ අතර පසුගිය නවවනදා සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. දිවයින පුරා ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් අතනංගුවටගත් පිරිස 1348ක් ලෙසද රක්ෂිත බන්ධනාගාරගත කර පිරිස 638ක් දක්වාද ඉහළ ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ගාලු මෝදර ගෝටාගෝගම ආදරේ අරගලයට අදට දින 43යි. අදත් ගෝටාගෝගම මහජන විරෝධතා පැවැත්වුණා. මේ අතර ශ්‍රවණාබාධිත ප්‍රජාවද අද ගෝටාගෝගම අරගලයට එක් වුණා. ඔවුන් අද පස්වරුවේ ගෝටාගෝගම අරගල භූමියේදී විරෝධතාවයක් සහ විරෝධතා පාගමනක්ද පැවැත්තුවා. මේ අතර අරලියගහ මන්දිරයේ ඉදිරිපිට නෝඩීල්ගම අරගල මධ්‍යස්ථානයේ විරෝධතාකරුවන් අද උදැසන වැල්ලවත්ත මුහුදු තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා. පසුගිය නමවනදා අරලියගහ මන්දිරයෙන් ආරම්භ වී දිවයිනේ ප්‍රදේශ රසක පැවති නොසන්සුන්කාරී සිද්ධි සම්බන්ධයෙන් වූ විමර්ශනවල වත්මන් තත්ත්වය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළ කළා. මේ වන විට පැමිණිලි 37ක් ලැබිලා තියෙනවා. විදුලිත් පැමිණිලි හරහා තොරතුරු ලැබිලා තියෙනවා 683කට වැඩි සංඛ්‍යාවක්. වීඩියෝ දර්ශන 73ක් පමණ ලැබිලා තියෙනවා. ඡාය රූප 490කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට පොලිසිය වෙත ලැබිලා තියෙනවා. මේ වන විට අතනකොටගත් මුළු සැකකරුවන් සංඛ්‍යාව 1348ක්, අපලබා දුන් මුළු සංඛ්‍යාව 654ක්, රක්ෂිත බන්ධනාගාරගත කරලද මුළු සැකකරුවන් සංඛ්‍යාව 638ක්. දිවයින පුරාම සිදුවීම් සම්බන්ධව පැමිණිලි 836ක් ලැබිලා තිබෙනවා. රට පුරා අරගලකරුවන් විවිධ චෝදනාවලට ලක්කොට අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන රැසක් අද කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ
සංවිධානය වෙත ලිපියක් බාර දුන්නා. අපි බලාපොරොත්තු වෙනවා යුරෝපා සංගමයේ එවාගෙම ලංකාවේ දෙන සියලුම තානාපති කාර්යාලවලට අද දවසේ මේ බාර දුන්න ලිපිය යවන්නත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට යවන්නත් අපි තීරණය කරලා තියෙනවා. ඒ අරගලට අවිල්ලා පහර දීපුව මහා මොල්ල කරුව කිසිම කෙනෙක් අත්තරකට අරන්නේ නැහැ. අද වගේම එටත් රටේ ජාත්‍යන්තර සංවිධානවලට සියලු දෙනාට අපි ලියනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන්. මේ අතර පසුගිය 9වනදා සිදු සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියා ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් අතර හමුවක් අද පැවැත්වුණා. මේ අතර ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හැනාසිංහ මහත්මියද විපක්ෂ නායකවරයා හමු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හැනාසිංහ මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදු වුණා. මේ වන විට ශ්‍රී ලංකාව පත්වී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම, ඊට අවශ්‍ය කරන ක්‍රමෝපායික සහයෝගය ලබා ගැනීම යනාදී කරුණු සම්බන්ධව විපක්ෂ නායකවරයා මෙහිදී ඇය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. මේ අතර මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වත්මන් කතානායක මොහමඩ් නෂීඩ් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද පැවැත්වුණා. එහිදී ද්විපාර්ශ්වීය වශයෙන් සුවිශේෂී කරුණු රැසක් පිළිබඳව සාකච්ඡාවට ලක් කෙරුණු අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාවත් මාලදිවයිනත් අතර පවත්න දීර්ඝකාලීන මිතුදම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමු වී තිබෙනවා. මේ දිනවල ශ්‍රී ලංකාව මුහුණදී සිටින තත්ත්වය පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක් වුණු අතර ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට මාලදිවයින වෙතින් ලැබෙන මිත්‍රශීලී සහයෝගය පිළිබඳව සිය කෘතවේදී විපක්ෂ නායකවරයා පිරිනමා තිබෙනවා. වත්මන් රජයේ සැලසුමක් නැති තීරණ නිසා රට ආර්ථික වශයෙන් වැටුණු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ හම්බන්තොට ප්‍රදේශයේ පැවති හමුවකට එක්වමින් මේ අර්බුදය වර්ධනය කරන්න මේ ගෝඨාභය රාජපක්ෂගේ අමනෝඥ ක්‍රියා තීරින්නේ දන්නේ මෝඩයි එහුම් කන්දින්නේ උද්දච්චයි. මේ සියල්ල හේතුවලා කිව්ව මොකද්ද? ගෝඨාභය ඔයා යන්න කිව්වා. ඊට පස්සේ ඒකට අහුම් කන් දෙන්නේ නැති වුණාට කිව්වා මහින්ද ඔයත් යන්න කිව්වා. ඊට පස්සේ කිව්ව මොකද්ද? නෑ රාජපක්ෂ පවුලම යන්න කිව්වා. කිව්වේ නැත්. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුවත් යන්න කිව්වා. කිව්වේ නැත්. ඉතින් ගොඩක් අය දින හදාද හිටියා දැන් යයි. සති දෙකෙන් යයි වගේ. රාජපක්ෂලත් මේ ආණ්ඩුවත් විත්තියටම හේතු වුණා. විත්තියට හේතු වුණාට පස්සේ සෑමදාම රාජපක්ෂලාගේ ගැලවුම් කාරයා රනිල් වික්‍රමසිංහ අයියන්ඩියේ බිය නොවන්න මරණය සැටි මා පෙන්නන්නම් කියලා අගමැතිකම ගත්තා. ඔහු ඉදිරියට ඇවිල්ලා ඔවුන් ආරක්ෂා කරගැනීමේ මුෂ්ටිය අතට ගත්තා. ඒ කතන්දර පොත්වල ඉන්න මන්ත්‍රකාරයා. මන්ත්‍රකාරයාට කොච්චර මොනව කරත් මැරෙන්නේ නැහැ. ඇයි? පණ තියෙන්නේ ගිරවගාව. දැන් රනිල් වික්‍රමසිංහේ පණ තියෙන කගාව. රනිල් වික්‍රමසිංහගේ පණ තියෙන්නේ කපුටගාව. හරිද? මනුතම් මෙහෙවර ලංකාවේ අපට දෙරියක් වන අපේම මෙහෙයුම. මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දෙරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩින් හේමස් ආයතනය CPL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙන්ගතුකමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයගමු. මේ මනුතම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දරාගත නොහැකි ලෙස ඉහළ යාම හේතුවෙන් ජනතාව සිටින්නේ දැඩි පීඩනයකයි. මෙලෙස පීඩාවට පත්ව සිටින අපේම ජනතාව වෙනුවෙන් සහනයක් ලබා දීම සඳහා ආරම්භ කළ ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහන මේ දිනවල දිවයින පුරාම ක්‍රියාත්මක වනවා. එලෙස ක්‍රියාත්මක වන මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් මොනරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ඩයලොග් ආසියාටා මාස් හෝල්ඩිංස් හේමාස් ආයතනය CPL සමූහය සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PWC ශ්‍රී ලංකා එකමුතු වෙනුයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ. ගොඩක් සතුට වෙනවා. ඇත්තටම මේ වගේ අපගේ ගමට ඇවිල්ලා මෙහෙම දෙයක් ලබා දුන්නට ගොඩාක් පිං ආයතන හතරට. දුෂ්කර තාත් මැද්දේ දෙන බඩු මල්ලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ කාලේ ගොඩක් අපහසුතාවයෙන් ඉන්නේ. ඒ වගේ බඩු මල්ලක් ලබා දෙනවට මේ ආයතන වලට ගොඩාක් ස්තුති. දුෂ්කර වෙලාවක බඩු මල්ල ලබා දුන්න ගැන ගොඩක් සන්තෝෂ වෙනවා. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වෙන අපේම මෙහෙයුම.
එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුවදායී වූ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.